මම මේ පෝග්‍රෑම් එක පටන් ගද්දිම නිකන් මැකෝ මසිනා කියලා කිව්වනේ. මැකෝ කියන්නේ ගිරවෙක්ද? ඒ නිසාද මේ කියවනවා 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 වාචාලකමද මුඛරිකමද ගිරාකමද මචං? ඒක මරු. මැකෝ කියන එක ඉතින් එන්නේ මැතිවරණ කොමසාරිස් කියන එකේ ෂෝටන් ෆෝම් එක නේ. මං අහන්නේ මෙහෙම නේ, මැතිවරණ කොමසාරිස්ලා වත් දැන් ඉන්න එක්කෙනත් එක ඔක්කොම කී දෙනයිද? 10 ජීවතුන් අතර ඉන්නේ දෙන්නයි. නේ මැරිච්චයත් තව ඉන්නවනේ. ඔව් දැන් චන්දනසිල්ල සර්ගෙන් එහාටයි මැරිලා. ඔව් මායි දයානන් දිසානායක මහත්තයා විතරයි. මං තමයි අවසාන මැකෝ. ඒ වුණාට ඒගොල්ලන්ට මැකෝ කියන්නේ නෑනේ. එළි කිව්වේ නෑ කවුරුත්. ලංකාවේ බලන්න ඔයා කතා කරද්දි චන්දානන්දද සිල්වා සර්. එයාට අදත් ඒක තියෙනවා. දයානන්ද දිසානායක සර්. උඹ මචං උඹ. දැන් මෙහෙම උඹ කියන්න පුළුවන්ද චන්දනන් සිල්ලට? එයාගේ අලෝ කියන ඇසම. කියනව ඇති. උඹ කියන්න බෑ. ප්‍රසිද්ධියේ කියන්න. බෑ. මචං කියන්න පුළුවන්ද? ප්‍රසිද්ධියේ කවුරු කියන්නේ නැහනේ. මසිනා කියන්න පුළුවන්ද? අපේ දෙන්නම ප්‍රසිද්ධියේ මචං කියන්නේ නැහනේ කාටවත්. කියන්නෙත් නැහනේ. මං කියනෝනේ පළවෙනි වහයන්නේ කියලා කියනවානේ. එතකොට මචං මැකෝ. කොච්චර මැතිවර කොමසාර සිල්ලා හිටියත් මේ තමයි මැකෝ. සමහරලාට මචං මේ වාචාලකම හින්දාම මේ නිකන් අර දකුණේකම අම්බලංගොඩ ගතිය හින්දා කියවන ගති හින්දා මැකෝ කියන එක හරියටම හරිනේ. මැකෝ නැමැති මැකෝට දෙහිවල සත්වත්වයෙන් අතුරු දන්නු මැකෝ ගිරවා රාජගිරියෙන් සොයාගනි. ඒක තිබද මොකද? ඇයි ඉස්සර 2014ට කලින් මම මහින්ද රාජපක්ෂ මහත්තයා ගිරවයි කියන්නේ හිටියේ. පම්බයා ගිරවා ඒ කාලේ දාන්නේ ඒකට තමයි. මැකෝ ගිරවා රාජගිරියෙන් සොයාගනි. පත්තරේ ගියා. දෙහිවලින් පැන ගිය කියලා තිබුණා. ඔව් දෙහිවලින් අතුරු දාන. දෙහිවල සත්වත්වයට ඇතුළත මැකෝ ගිරවා රාජගිරියේ මැතිවරණ කාර්යාලයෙන් සොයාගනි. මේ මචං මම මේ ප්‍රශ්නේ මට අහන්න විනාඩි කීපයක් ඉඳෝනේ මට පැහැදිලි කිරීම කරන්න. ඊට පස්සේ ඕන් තරම් වෙලා කියන්න. ඒ තමයි ඇත්තටම මම පොඩි කාලේ අපේ ගමේ කුලභේදයක් තියෙනවා කියන එක මට ඉගැන්වේ මචං අපේ වැඩිහිටියෝ. මගේ අම්මයි අප්පච්චි. ඉස්කෝලේ යාළුවොත් එක්ක අපේ ළමා කාලේ ඉස්කෝලේ කුලයක් කියන එකක් මචං අපි දැනන් හිටියේ නැහැ. පස්සේ මචං ඔය දෙමාපියෝ තමයි මචං ඔක දාන්නේ අරූ රොඩිය අරූ රෙදි හෝදනයක අරූ ඩෝබියා අරූ පද්දම නරක වචන ටිකකින් මචං මේ කුලේ අපිට හඳුන්ලා දුන්නා. ඒත් කුලේ දැවුන්නේ නැහැ මචං. මේ සියලු යාළුව අපිත් එක්ක හිටියා. මම විශ්වවිද්‍යාල ඉදිසහයිට පස්සේ කාලේ හිතුව ඔය වික්ටර් ඉවන් වාගේ අය කුලේ ගැන ලියද්දි අයියෝ එහෙම එකක් රටේ නැහනේ. ඇයි ඕගොල්ලෝ මේවා ලියන්නේ වා එකක් මම හිතුවා. මේ ලිව්වහම මේක කියෙව්වහම කුල නම කියවුනහම මේක ඉස්සරහට තව එනවා කුලය කියලා එකක් නැහැ. අපි ඒක අවුස්සනවා එකක් මට කිව්වා. හිඟන්නගේ තුවාලය වගේ අවුස්සනවා කුලය කියලා එකක් මට හිතුණා. හැබැයි මට හැටේදී එහෙම හිතෙන්නේ නැහැ මැකෝ. හැටේදී මට හිතනවා මචං ශාසනයට බුදුදහමනිකායන්ට විතරක් නෙවෙයි චන්ද කොමසාරිස් දන්නවත් දන්නේ නැහැ. එයා කිව්වොත් හොඳයි කුලය බරපතල සාධකයක්. ඉස්සර හිතුන්නේ මට මේ හැටේදී හිතනවා මචං චන්දවලට කොච්චර කුලයේ බලපාලා තියෙනවද? පාර්ලිමේන්තුන්ගේ කුලයේ බලපාලා තියෙනවද? භික්ෂු සමාජයේ කුලයේ බලපාලා තියෙනවද? ඔයාට මොකක් හරි අපි වහනයිට මචං හිතෙන්න තීරුම් ගන්න. ලංකාවේ සමාජයේ කුල ක්‍රමය ශාසනය සහ මැතිවරණය චන්ද නායකිය තීරීම. අපි ආගම බුද්ධාගමේ පැත්තේ ගියොත් මොකද අනිත් ආගම් වල අපි කුල ප්‍රශ්නේ දන්නේ නැති නිසා නැසො බුද්ධාගම විවිධනේ. බුද්ධාගමේ නම් ඇත්තටම අපිට පේනවනේ කුල වලට බෙදීම්. ඒවා නිකාය 18ක්ද කොහෙ තිනවනේ. දැන් පහත රට සියම් නිකායේ නැති හදාගත්ත අමරපුර ද්‍රාමඤ්ඤ නිකායේ ඕනම කෙනෙකුට කුල ભેදයක් නැහැ. අමරපුර නිකායේ හදාගත්ත එකේදුත් ඒකෙනුත් කඩාගෙන ගිහිල්ලා තිනවනේ එක එක කුලවල අනු නිකාය වලට මහානායකලා හැමතැනම ඉන්නවා. ඉතින් මහානායක හැමදෙරුව හැමතැනම ඉන්නවා. ඉතින් ඒක නිසා කුලය කියන එක බෙතේතර තියෙන බෙදීම නැති කරන්නට පුළුවන් මගේ අදහස. ආගම තුල නම් බුදුහාමුදුරුවෝ නැවත පහළ වුණොත් පමණයි. නැතන් එතකන් ලංකාවේ තියෙන භික්ෂු පරිච්ඡේදෙත් පේනවනේ අප්පා. ඒකේ හැමතරම අපේ ඇත්තරම සමහර අපිත් එක්ක එකටම
වැඩකරන පේ සමහර ඉතාම මිත්‍ර ස්වාමීන්නාසල හාමුදුරු එකට දානට වඩින්න බැරිවෙන වෙලාවල් තියෙනවනේ එකටාවට මොකද නිකාය දෙකකන සමහර ඒවට වඩින්නේ නැහැ ඒක හරි ප්‍රශ්නයක් හැබැයි දැන් අපේ ගම්වල පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපේ ගම්වල පන්සල් එක නිකායකට අයිති වුණාට අර මහාන වෙන්න අය නැති නිසා තිරුකුණාමලේ අම්පාරේ වගේ පළාත්වල හිටපු කුඩා දරුවෝ ගෙනල්ලා වහන කළා ඒගොල්ලෝ දැන් ওই අම්බලංගොට්ට අදාළ බලපිටිය දාල නිකායවල ස්වාමීන් වහන්සේලා වගේ ඉන්නවා හොඳ ප්‍රගතිශීලී ගුණයක් ඒක බැලුවම දේශපාලනේ අපි විවාහ විවාහවල දැනටත් තාම පත්‍රයේ දැන් සමාවෙන්න මම අර ආගමික කැලල ඇත්තටම මම දන්නවා ඔයත් දන්නවා මම මේ කුල ක්‍රමය ගැන බොහෝ වෙලාවට කතා කරලා තියෙනවා ඒ පුත්පත් ටික කියලා තියෙනවා ඒ කියන්නේ ලංකාවේ ශාසනය ඇතුලේ තියෙන කුල ભેදය මොනතරම් වික්ෂු සමාජයට බලපෑවද සහ ඒ වික්ෂු සමාජය ඇතුලේ බෙදීම් උදාහරණයක් උත්ේම කාට හරි හොයාගෙන යන්න ඕන කමක් තියෙනවනම් මමයි කියන්නේ ගංගොඩල සෝමහාමුදුරුව නායකත්වයේ දෙන්නේ නැතිව මඩී හාමුදුරුව මඩියේ පඤ්ඤාසිය හාමුදුරුව අපවත් වුණාට පස්සේ එයාට වජිරා රාමිට යන්න බැරුව බම්බල පිටි කුල ප්‍රශ්නයක් බලපාලා එයා පොයි ශාසනයක් අලුතින් පන්සලක් හදාගන්න උත්සාහ කරපු ක්‍රියාවලිය කෙළවරේ තමයි රුසියාවේ ගිහිල්ලා එයා මිය යන්නේ කියලා ශාසනය ඇතුලේ සාකච්ඡාවක් තියෙනවා. ඒ වගේ විශාල සිදුවීම් ගොඩක් ශාසනය ඇතුලේ තියෙනවා. අපි එක ශාසනයේ තියෙනවා කිය මොකම හින්ද? මට තරකය මගේ ඒක පොලිටික්ස් වලට බලපානවා. විශාල මට ප්‍රශ්නේ ඒක. මැතිවරණ කොමසාරස් කිය මට අහන්නේ. දැන් ලංකාවේ ඍජුවම නැති වුණාට සියලුම දේශපාලන පක්ෂ කොට්ටාස ක්‍රමයේ තියෙද්දි විශේෂයෙන්ම ඒකේ කැන්ඩිඩේට් දාන්න එක බහුතරයේ ඉන්න අය ලංකාවේ ඒ කියන වකින මනාපෙන්නේ ඉස්සෙල්ලා හොඳම උදාහරණයක් තමයි අපි මල්ටි මෙම්බර් සීට් තිබුණා කියන එක දන්නවනේ 74 කලින් දැන් තරුණ අය නෙවෙයි මැදිවියට ආපු අය දන්නෙත් නෑ 77න් පස්සේ බහු ආසන නෝරෙලිය මස්කෙලිය තුනක් ඒක අන්තිමට ඇති වෙච්ච එකක්නේ මේ මැදකොළඹ තුනක් මැදකොළඹ තිබුණා ඒක 1947 තමයි ස්ටාර්ට් කරේ 1947 බහු ආසන කියලා කිව්වා බහු ආසන මැදකොළඹට තුනක් සිංහල එකයි දෙමළ එකයි මුස්ලිම් එකයි ඒ වෙලාවේ ආපු එක බදුල්ලට මලේග තමිල් එකක් ඒ කියන්නේ දෙමළ එකක් සිංහල එකක් මල්ටි මෙම්බර් බලංගොට්ට ඒ විදිහට බලංගොඩේ කට්ටිය කියන කුලේ කියලා කුලේ නෙවෙයි දෙමළයිකයි මුස්ලිම් දෙමළයිකයි සිංහලයිකයි සමාවෙන්න එතන වැදගත් කරුණක් තියෙනවා බලංගොඩ හැමෝම කියනවා ඔක කුලේට තමයි කඩලා තිබුණේ මොකද වෙන කුලයක එක්කෙනෙක් එතන බලංගොඩ අවට සෝකෝල් ඒ කියන්නේ ඊනියා පීඩිත කියන ජන කණ්ඩායමක් ඉන්න ගම්මයිතිය ලසුණා නෑ එහෙම එකක් නෙවෙයි ඩිලිමිටේෂන් රිපෝට් එකේ කෙලින්ම තියෙනවා සබරගමුවේ පළාතේ ඉන්න දෙමළ අයගේ වැඩිම සංඛ්‍යාව ඉන්නේ බලංගොඩ ඒකේ ඉඳ බලංගොඩට එකක් වෙන් කරනවා කියලා. ඒක මං ඕන කෙනෙක් එක්ක ඒ කොමසාරිස්වරුන්ගේ රිපෝට් එකේ එක්ක සබ්මිට් කරලා පෙන්නන්න පුළුවන්. හැබැයි වෙලාව කුලියට කඩපු එකක් තියෙනවා කෙලිම රජුවම. මේ කඩු ගන්නවත් මුස්ලිම් සහ සිංහල කියලා කඩලා එතන තියෙනවා එතන පීඩිතයේ ඉසලගෙන සිංහල කුලයකටත් වාසියක් ලබා දෙන්න කියලා දැන් අකුරණ කියන එකට මාරු වෙලා තින්නේ ඒක. අනිත් සීට් එක තමයි ප්‍රකට එක. අපඩංගව සම්බන්ධයි. අම්බලංගොඩ බලපිටියේ මල්ටි මෙම්බර් සීට් එක. කරාව සහ සලාගම කියන කුල දෙක එකින් ඒර එකක් ගමකට ඉන්න නිසා. ඇතරම ඒ කුල දෙකම චන් සමානයි වගේ 50 වගේ දින්නෝ හරි. නෑ කොස්ගොඩ නෑන්ඩුගල ගාව ඉඳලා ගින්තොට පාලම ගාවට යනකම් එක ගමක් අර එක ගමක් තමයි ඉන්නේ. නමුත් මම හරියට ද කුලවල සංඛ්‍යාව දන්නේ නෑනේ කොහේවත් රිපෝට් වල නැති නිසා සමානම් වගේ තමයි ඇත්තේ. මොකද හැම ගමක දැඟබැක් කුල දන්නෙත් නෑනේ. දන්නේ නෑ. ඉස්කෝලවල කසාද බැඳලා මේ මධ්‍ය මහාවිද්‍යාලයි මහාවිද්‍යාලයි ආවම
බොහෝ දෙනෙක් ඒ කුලේ අය මේ කුලේ අය යාළු වෙලා බැඳලා ඒකින්ද ඒ කුල ගැන එච්චර ගැටලුවක් නැහැ. නමුත් 47 කඩලා තියෙන්නේ මේ කුලයට. එතන තමයි ලංකාවේ දේශපාලනයට කුලේ සම්බන්ධ සර්වජන ඡන්දබලය ආවට පස්සේ. නමුත් ඊට ඉස්සෙල්ලා තියෙනවනේ 11යි 12යි 13යි 1911 දෙසැම්බර් 12 දෙසැම්බර් මාසේ 12 මාසේ 13 මැද දිවිච්ච ලාංකික ඡන්ද කොට්ටාසේ සඳහා වූ තරඟයේදී දොස්තර මාකස් ෆොනෑන්ඩු ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදනුත් අතර ඡන්දයේදී සිංහලාය කුල අතර වෙන නිසා දෙමළ සමකුල එක්කෙනාට ඡන්ද දීලා දොස්තර මාකස් ෆොනෑන්ඩු පරාද කරයි කියලා තමයි ඒක කියන්නේ. සමාවෙන්න ජේම්ස් පීරිස්ටත් ඔය ප්‍රශ්නවා කියලා මම අහලා තියෙනවා. ජේම්ස් පීරිස් නෙවෙයි වෙලාවිල්ලුවේ නෑ ඊට කලින් මචං කෝල්බුරුක් එකේද ඔය ශ්‍රී ලාංකික නෑ ශ්‍රී ලාංකික මාකස් ෆොනෑන්ඩු තමයි. ඔව් ජේම්ස් පීරිස් අයින් කරා කියලා එකේ මචං ඒ තරණය කරලා තිබුණේ ඒකට තමයි. මේ ඡන්දෙදී කොහොම හරි ඔය කුල ඒක තමයි ලිඛිතව තියනේ. හැබැයි කවුරුවත් ලිඛිත නෑ දේශපාලන විචාරකයෝ කියන එක නෑ. අම්බලංගොඩ බලපිටියෙන් ලිඛිතවම තියෙනවා කුල සදා දෙකක් හැදුවා කියලා. ඊට පස්සේ තනි කොට්ටාස හදනකොට මේ කොට්ටාසේ මේ කුලේට මේ කොට්ටාසේ මේ කුලේට දැන් බලපිටි එක ආසනයක් අම්බලංගොඩ එකක් රජගම එකක් කරන්දිණිය තව එකක් දැන් හතරක් තියෙනවා. ඔව් කරන්දිණිය නම් ගැටුනේ 77 මේ හැබැයි ওই බලපිටි ආසනේ 1965 මැජොරිටි එකේ ඉන්න සලාගම කුලේ ලක්ෂණ සිල්ල මහත්තයා පරාද වෙලා කරා කුලේ එල්සීඩි සිල්ල ඡන්දා 96කින් දිනනවා. ඒ දිනන්නේ මිනිස්සු පක්ෂයට ඡන්ද දෙන්න නිසා කුලේ නොසලකා පක්ෂයට ඡන්ද දෙනවා. සම සමාජයට ඡන්ද දෙනවා. හැබැයි සමහරු ඉන්න UNPA ගොල්ලා තමන්ගේ කුලේ මිනිහන් ඉදන් එල්සීඩි සිල්ලට දෙනවා. එහෙම එකක් වෙන්නත් පුළුවනි. කොහොම හරි කුලය කියන එක ඡන්දෙට බලපවත්වන එක කැපී පෙනෙන්න ආපු එක තමයි ආසනවලට කට්ටිය දාන එකට. අපි හොඳටම දන්නවා බයි ඉලෙක්ෂන් එකේදී මුල්කිරිගල ඒවකට ජනාධිපතිතුමා කියනවා මම ඔබේ කුලෙන් කෙනෙක් පත් කරලා දිනවා කියලා කටුවනදී ජනා ජේ.ආර්.ද කිව්වේ. ඔව් එතකොට එයාට ඡන්ද දීලා එවන්න ඔක්කොම් පොල් පොදියට දෙනවා. එකේ 1991 තරුණ නියෝජනයත් එක්ක ආවනේ මනාප ක්‍රමය හඳුනලා දුන්නට පස්සේ මනාප තුනම ලෝකල් ගවර්න්මන්ට් එකේදී එක්කෙනෙකුට දෙන්න පුළුවන් කියලා. එතකොට යම් තැනකින් සංඛ්‍යාත්මක සුළුතරය කුලය හෝ ජාතිය හෝ ආගම හෝ තුනම එක්කෙනාට දීලා මුළු කොට්ටාසෙන් විසිරලා ඉන්න එයා මේයර් වෙන අවස්ථා නැත්තම් එයා ඇතුළට එන අවස්ථා තියෙනවා. දැන් උදාහරණ කට ඔරණ ප්‍රාසභාවේ මලේක තමිල් කඳුකර දෙමළ ජනයාට එන්නම් බෑ කොට්ටාසකින්. නමුත් ඒගොල්ට ඔක්කොම තමන්ගේ මනාප තුනම එක්කෙනාට දුන්නා. මනාප ලයිස්තුවෙන් එයා උඩට ඇවිල්ලා එයා ඇතුළට එනවා. ඒක යහපත් එකක් ප්‍රගතිශීල එකක් ඒගොල්ලන්ට. නමුත් අනිත් පැත්තෙන් කුලය සලකලා දීලා සංඛ්‍යාත්මක සුළුතරය ඉන්න කෙනා වුණාට කමක් නැහැ. එයා නගරාධිපති නැත්තම් සභාපතිකම දරීමට සුත්තු නැති කෙනෙකුටත් වැඩි මනාපොල්ට දුන්නම එයාට ඒක ලැබෙනවා. ඔන්න ඕක නිසා කුලය කියන එක තවමත් දේශපාලනය තුළ බලපානවා. දැන් ආස ලයිස්තුවට දානකොට දිස්ත්‍රික්කේ අපි දෙමළෙක් කෙනෙක් දාමු මුස්ලිම් කෙනෙක් දාමු ඒ ගාන ගන්න පලාස් සභාවට නැත්තම් ගාල්ලේ දිස්ත්‍රික් ඡන්දෙට තමිල් එක්කෙනෙක් දානවා. එයා දිනන්නේව නැහැ. නමුත් ඒ ඡන්ද ටික අරගෙන පක්ෂයට ගහගන්න දානවා. ඉතින් ඒ தත්ත්වයේ යටතේ ඡන්ද වෝට් කැචර්ස්ලා හැටියට කුලවලින් අය දාන එක තියෙනවා. මේක වළක්වන්න නම් ඔක්කොම වාසගම් වෙනස් කළා දාන්න ඕනේ කියලා මගේ අදහස. නැත්තම් ඡන්ද පොලේදී පරපරපරපරයි සන්නස් ගලලා නැහැ. ඔක්කොම එක්ක සිල්වල ඔක්කොම සන්නස් ගලලා ඔක්කොම මුළු බතුල්ලේ මොකද ඔගොල්ලන්ගේ ආසනේ අපුතල ඔක්කොම සන්නස් කළා. කාට කුලේ හොයාගන්නද? දැන් අපි ඔහොම වෙනස් කළා දිනවා නම් වෙනස් කරන කට්ටියව
මේ මම තිරුකුණාමලේ ඉඳිද්දී ඔබ නම් වෙනස් කරලා අපි රාදි කියලා එකක් මං කොහෙද හරි මචන් නම් ටික වෙනස් කරලා තින්නේ ඔබ ලයිට් උඩ ගන්න උඩ ගන්නකෝ මම බැලුවම සේනානායකලයි දිසානායකලයි රත්නායකලයි ඔක්කොම දාලා තියෙනවා මං කවකෝ මුංගේ ගුටි ගන්නවේ සේනානායක මං අයින් කරාගුවා රත්නායකලයි දිසානායකලයි ඔක්කොටම දාලා දැන් ප්‍රශ්නේ නැහැ මචන් කවුරුත් කුලේ හොයන්නේ නැහැ ඒ දාලා දැම්මයි කිව්වා කුලේ හොයන්නේ නැහැ කියලා කොට මං අහලා තියෙන එකක් අනිත් එක ලොකුම එකක් තමයි කුලේ ගැන පීඩාවට පත් වෙන එක යුනිවර්සිටි එකේ සර්ටිෆිකේට් එකයි දෙනකොට සම්පූර්ණම කියනවනේ ඔකට ජයදේව යංගඩවත් හෙන කොක්කක් ඇදලා තිබුණා ආවට පස්සේ ඇයි ඒ වාගේ ඒවා දාන්නේ කියලා මොකද 71 ඔය කොමිෂන් වාර්තාවේ මජයාගේ නම තියෙන විදිහ ගැන ලොකු ලොකු ගැටලුවක් තියලා තිබුණා ඔව් ඒක තමයි ඒක මුලික නංවල දැන් මට ඒක බොර ප්‍රශ්නයක් වෙලා තියෙනවා මං නම් ඒවා වෙනස් කරපු උදාහරණයක් කියන්න මම අනිත් එක චන්ද පොලිසි සම්පූර්ණ නම කියව නේද කුලේ කියන්නේ වඩුගේ වර්ණසිරි මහින්ද දේශප්‍රිය ඒක අපේක මේදි ලොකු අකුලක් නැහැ නැත්තම් මගේ ක්ලාස්මේට් හිටියා කටුනේලේ වර්ණකුල ආදිත්‍ය අර්ජනීල ජිට්ට මහමෝන්දිරලාගේ නලනී මේරි චොර්ණදන්දීන නැවත කියන්නේ වර්ණකුල ආදිත්‍ය අර්චනීල ඉට්ට මහමෝන්දිරම්ගේ නලනී මේරි ස්වර්ණදන්දීන ඒගොල්ලන්ගේ තාත්තා අපේ අම්මලා ඉස්කෝලේ හිටපු විදුහල්පති ඒ වගේ තව දිග නම් තිනා ඉන්නෝනේ අපු ඉන්නේ සලමුදියන්සේලා ගෙදර ඕම 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 ඇවිල්ලා බණ්ඩාර අපු ඉන්න කියලා එනවා දිවා රත්න මුදියන්සේලාගේ ඔක්කොම තියෙනවා අපිත් එක්ක හිටියා අපු ඉන්න කියලා නමට තියෙන අකුරු 8ක් විතර තියෙනවා ඉස්සරහයි ඉතින් ඕක කියන්නේ නැතුව එයාගේ නම කියන්න පුළුවන්ද රංජි හපු ඉන්න මහින්ද දේශප්‍රිය උපුල් සන්නසකල නැත්නම් ඉස්සරහ ඉස්සර කැල්ල නැතුව ඔය ගැන අඩුම ගන්න ඉංග්‍රීසි අකුරු වලින් ලියන්න පුළුවන් දැන් ඩෙන්ටිටි කාඩ් එක තියෙන නිසා හැඳුනුපතංගේ කියෙව්වම අරගොල්ලන්ට ට්‍රේස් කරගන්න පුළුවන් චන්ද පොළොල නම කියන්නත් ඕනේ නෑ නේද නෑ කියන්න ඕනේ චන්දදායකගේ අර හඳුන ගන්න ඕනේ මෙයා කවුද කියලා හා ඒ නිසා අපිටම මෙහෙම කියනවා කියමුකෝ නිමා උපුල්කන්නස්කල කියමු උපුල් චන්ද හා රයිට් උපුල් කියමුකෝ උපුල් අංකේ කිව්වහම ඇති නේද ඔව් අංකේ කිව්වම් බලලා මෙයා උපුල්ද හරි පුළුවන්නේ ඔව් ඒ වගේ එකකට යන්න පුළුවන් අපි හැබැයි පුළුවන් තරම් වෙනස් කරනවා කවුරුරේ ඇවිල්ලා කිව්වෝ මම තාම කනගාටු දායක කතර හාස්‍යජනක සංවේදී කරන මංග ගාල්ලේ සහකාර කොමසාර සින්දිද්දි ඉටි රූපය වගේ ලස්සන ගෑල්ලා මේ කොයි ලස්සන කොල්ලෙකුයි කෙල්ලගේ තාත්තා සාමාන්‍ය මනුස්සයෙකු කොල්ලගේ තාත්තා හොඳට ටයිකෝඩ් ගාලා පුස්ටිමත් කෙනෙකුයි හතර දෙනෙක් ආවා අරයාගේ කම්පැනිය මේ කෙල්ල රිසෙප්ෂනිස් නෑ ගෑල්ල මේ ලස්සන ගෑල්ල මෙතන යාළු වුණා පුතා එතන වැඩ බඳින්න ඕනි නමුත් අරයාගේ වාසගම ටිකක් අර කසාද කරනකොට හනරවා කියවනවනේ වන මම වඩුගේ වර්ණසිරි මහින්ද සප්‍රිය වන මම මේ සිටින රමණී පත්මා ශ්‍රියා කුමාරී ඇතුළත් නැවැ මගේ භාර්යාවකොට ඔහොම කියවනවනේ අර කියනකොට අර වාසගම කියවනකොට මේක වෙනස් කරගන්න ද චන්දලයිස්ට් වෙනම දිනුනොත් වෙනස් කළා දෙන්න පුළුවන් කියලා කියතන චන්දලයිස්ට් භාගයට හදාගෙන යනවා මහත් මොනවද තියෙන අනිත් සාක්ෂි මම බැංක කවුන්ට් එකක් අරලා තිනවද මෙයාගේ වෙනත් කරන්න තියෙන නමේ නෑ මොකද දවසක් ඕනේ එහෙනම් ඔගලක් අක් කරගන්න එක පළවෙනි එක ඔයා රස්සාවට දීපු තැන මෙයාගේ නම වෙනස් කරලා ලියුමක් දෙන්න කම්පැනි එන්නේ එක ඩොකියුමන්ට් එකක් ජනතා පත්‍රයේ දැන්වීමක් දාලා තිනවා තුනක් ඉල්ලනවා තුනක් ඉලෙක්ෂන් එකේක ඉල්ලනවා මම පස්සේ නම් අතුල් කරන විවාද කරන ලයිස්ට්ෝ තිනවනේ ඒක ගහන එකට මෙයාගේ නමක් දාලා අපි කියමු නම වෙනස් කරලා අලුත් නම දාලා හේවත් කියන එක දාලා අරගෙන රෙජිස්ටර් එක කියලා වෙනස් කරා කසාද බැඳලා පස්සේ ඒ අම්මයි තාත්තයි හතර දෙනයි අර ජෝඩුවයි ඇවිල්ලා අපේ ඔෆිස් එකට මොනවා මොකක් මොකුත් ඕනේ නැහැ කතක් අපි කරේ කරන්න පුළුවන් සාදර කේක් එකක් දීලා ගියා යන්නේ හරිම ඒක ඉතාම සංවේදී කරුණක් මොකද අර ළමයා අනර අර තාත්තා අම්මයි අරක අරක කියෙව්වොත් හඬනගා
කසාද කරන්න බෑ. ඔය ප්‍රශ්නේ තියෙන පීඩනය වෙනස් කරන්න අපි කුලය ගැන වමනාවට වඩා ලංකාවේ ඔක්කොම තීරණය වෙන්නේ ඡන්දයි කුලේ කියන එක වැරදි. සමහර පඬිත්ලා කියනවා කුලේ උඩ තමයි ඡන්ද දෙන්නේ මිනිසු. නැසු එහෙම දෙන්නේ නැහැ. මිනිසු රෙදි බෙදි වණන් ඡන්ද දෙනවා. හාල් කිලෝ 20ට ඡන්ද දෙනවා වරලා. දැන් හැබැයි ඊට වඩා වෙනසක් බලාපොරොත්තු වෙන දෙන අයත් ඉන්නවා. ප්‍රතිපත්ති උඩ දෙන අයත් ඉන්නවා. කුලේට නම් ඡන්ද දීම දැන් අඩුයි. නමුත් ඕක වෙනස් කරන එක ප්‍රශ්නය සාකච්ඡා කරන්න ඕන එකක්. මං හිතන්නේ භික්ෂු පරිච්ඡේදෙත් ඔය ගැන පොඩි ලිවිලක් තිබුණා. මහින්ද මේ ළඟදි තිබුණා නේ සීමා නිර්ණය මොකක්ද ඒක සම්පූර්ණම කොහොමද කියන්නේ? සීමා නිර්ණය කමිෂන් සභාවයි ජාතික සීමා නිර්ණය කමිටුවයි. කමිටුවයි. මේ මේකෙන් ඔය බෙදීම් කරන උඩත් මචං ආයෙත් වෙනස් කීම් කීපයක් කරා කියලා මට නිලධාරීන් කියලා තියෙනවා. මේ 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 කුල පදනම මත ජාති පදනම මත වෙනස් කරන කරා කියලා. අපට ආවනේ ෆැමිලි. ආවනේ. මට ඇවිල්ලා අපි හදලා පබ්ලිෂ් කරාට පස්සේ දැන් ඒක ලොකුම ගැටලුවක් වෙනවා. අපි කරේ අඩු කරපු එකනේ. ඔව්. එතකොට සමහර ඒවා එකතු වෙනව වෙනත් ඒගොල්ලගේ අපේ අම්බලංගුට යාපදගම එකන සර් මේ වැඩේ වෙන්නේ. අපිට තිබිච්ච කොට්ටාස අඩු වෙලා පිට උන්ට කොට්ටාස යනවනේ. ඇයි සර් මම මේව කරන්න කියලා ඇහුවා. ඒ කියන්නේ අපි ඇත් කියලා මං ඒකට කොහේක මට කරන්න දැන් නැහැ අඩු කරනකොට අපට එකතු කරන්න වෙනවා. තවත් එක කොට්ටාසුන අපේ ගමේ තියෙනවා ගමේ ඉන්න. ප්‍රධාන වැඩිපුරම ඉන්න ජන කොට්ටාසෙන් නෙවෙයි වෙන ජන කණ්ඩායමටයි කුලයක් තියෙන එකට බෝඩ් එකක් තිබුණා ඉස්සර. ඒක අම්බලංගොට ගත්තේ වෙනම. දැන් ඒ කොට්ටාසෙ වෙන දෙයකට එකතු කරලා තියෙන්නේ. ඒගොල්ල ඩයිලූට් කරලා තියෙන්නේ. ඒකත් මට අවිලකෝ මේක වැරදි කියලා. මොකද මට කරන්න දෙයක් නැහැ. අඩු කරන්නනේ තියෙන්නේ. ඕකම වුණා දැන් අනුරාධපුරේ 18ක් ද කොහේ හිටියා මහමදිකයි කියන්නේ මුස්ලිම් කොට්ටාස වලින් පත් වෙන අය. අපේ කැහිදුවට පස්සේ දෙකයි නැත්තම් තුනයි ඒ මැජොරිටි එක එන්නේ. හරි. ඉතින් ඔය ප්‍රශ්නය සීමා නිර්ණයේදී තාම තදින් බලප මිනිස්සුන්ට ඕනේ. මොකද අපේ නියෝජනයක් ඕනේ කියන එක ගැන ඇඟීමක් තියෙනවනේ. ඉතින් ඒක වළක්වන්න නම් ප්‍රතිපත්ති දේශපාලනය කියන එක උට රට දුවන්න ඕනේ. අපේ කෙනෙක් කියන එක දෙවෙනි කොහොමද කියන්නේ? නම්බඩල්. ඒක උංගෙත් තියෙනවනේ. ඔව් මචං ඒරිඩා නම්බඩල්. ඒ අපි ජීප් එකේ යනකොට කතා කරනවා. මචං ඒරිඩා කියන්නේ. නැගපන් කවුද කවුද? සර නම්බඩල් සර නම්බඩල්. අපේ කෙක් අපේ කෙක්. නංග ගන්න කියලා. මහින්ද ඔයාට අවුරුදු 70කට ආසන්නයි. 70කට ආසන්නයි 69 ඉවරුණා විතරයි. බුදු අම්මෝ. 79 ඉවරුණා කියන්නේ 70යි. හැත්තෑව යන්නේ 69 ප්ලස් තාම දවස් 6යි. ඔය මාරෙක් කෙනෙක්. හරි 70යි. ලෝකේ කුල ජාති ඉතිහාස ගැන බෙදීම් තියනවා වාගේ තමයි මචං නිලධාරීන්. විශිෂ්ට නිලධාරීන්. ලෝක බැංකුවේ හිටියාම ඔය සමහර ආයතනවල හිටියාම රහස් පොලිසියේ හිටියාම යුද්ධයට සම්බන්ධ වුණාම ඒ නිලධාරීන් විශ්‍රාම ගියාට පස්සේ සමහර පොත් ඉදි දකින්නේ මරුණාම ඒගොල්ල මචං විශාල පාපෝච්චාරණ කරනවා. මේක මගේ ඇතින් වෙච්ච එක වැරදි මං අදත් පසුතැවෙනවා. දැන් මහින්ද දේශප්‍රිය කතා කරනකොට මට පස්සෙ මම තමයි වාසගම් වෙනස් කරේ. මම ඔක්කොම පොර මචං පසුතැවීම නැද්ද ඔය වෘත්තිය ඇතුළේ? මං පොර ජාතකේ ලියන්නේ නැත්තේ ඒකනේ. ඔය මං ඕක කිව්වට මං කරපු වගේ ලියන්නේ නැත්තේ මොකද දන්නවද මචං? ඇත්ත ලියන්න අපේ ඇත්ත නෙමෙයි. අපේ ලියන හුඟ දෙනෙක් තමන් ලියන්න ගියාම ලියවෙන්නේ මං පොර. අපේ සමහර අය කියනවා එයා නැත්තම් මේක නැහැ. ඉරපායන්නෙත් නැහැ සමහර අය ලියපු විදිහට ඒගොල්ල නැත්තම්. ඉතින් ඒක නිසා මං ඒක කැමති නැහැ ඒක ලියන්න. පශ්චත්තාප වෙනවා කියලා එකක්වත් නැහැ. හැබැයි සමහර කරුණු තියෙනවා. මං මේක නොකර හිටියානම් හොඳයි. නොකර හිටියානම් නෙවෙයි. ඒක මූලික එක මේ ආරක්ෂාවට ආවේ නැත්තම් හොඳයි කියලා ඉතින් කියනවා. මම ටීචින් වල හිටියානම් අම්බලංගොඩ ඉස්කෝලේ මාත්‍ය වෙලා හොඳින් ඉන්ටර් තිබුණා කියන එක හිතනවා. මොකද ගුරුවරු වයසට යන්නේ නැහනේ. දැන් සන්න එකට වයසට යන්නේ නැත්තේ. තරුණ දැන් ටියුෂන් කරන්න තියෙන තමයි වයසට යන්නේ. ඔබ ප්‍රශ්නේ මගහැරිය මචං. හරි නෑ කියගෙන යන කොච්චර තියෙනවද? මගෙන් ඇහුවොත් මොනවද මීට වඩා පශ්චත්තාප නෙවෙයි. මේක මෙහෙම කරා නම් හොඳද? මීට වඩා වෙනස්ව කරන්න තිබිච්ච ඒවා තිබුණ නැද්ද?
ඇත්තරම අපට හිතෙනවා මීට වඩා සමහර වෙලාවදී අපට තිබුණා මේ මිනිස්සු දැනුවත් කිරීමේ වැඩේ කියන එක ඉන්දියාවේ කරාවාගේ වෝට් ඉෂුව රයිට් කියන වැඩසටහන අපි පටන් ගත්තේ 2012 විතරනේ. මම 1983 නේ ආවේ. අන්න ඒ කාලේ අතරතුර අපිට එකතු වෙලා කමිෂන් එකේ ඉන්න නිලධාරින්ට ඩිපාර්ට්මන්ට් එකේ තරුණ නිලධාරින් අපිත් එක්ක හිටපු අය ඇතරේ විශ්වවිද්‍යාලයේ දේශපාලනය කළා බොහොම තදින් මිනිස්සු වෙනුවෙන් කතා කරපු අය හිටියට අපි අර කන්සර්වේටිව් මට්ටමේ හිටියට මිසක් සමහර ඒවා වෙනස් වෙන්න ඕනේ කියන එක ගැන බලන්න එනකොට මම ප්‍රධානිය වුණාට පස්සේ තමයි ඒකට කරන්න අතගා. ඒක කාලේ සීමිතයි. දැන් බොහෝ දෙනෙක් අහන්නේ මගෙන් ඕක නෙවෙයිනේ. සන්නත් වංගුව දාලා ඇහුවේ. උඹට හිතෙන්නේ නැද්ද මගේ අර්ධ සාක්ෂියට අර නොමිනේෂන් එක නොගෙන හිටියනම් හොඳයි කියලා. සමාවෙන්න. ඊළඟ ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා දැනන් හිටියත් දන්නේ නැහැ. ඒක මට මචං මෙහෙමයි මට එහෙම එකක් නෙවෙයි අත්තරම් පොඩ්කාස්ට් එකද වෙන වෙන දේවල් මට කතා කරන්න. කොහොමද? ඔයා කිව්ව නිසා මං අහන්නේ. ඔයාට තියෙනවා මචං ගොඩක් වෙලාවට කියනවා එළිය කියන භාෂාව. එළිය කියන. ඔය පරය හරි දසය හරි ඔය බල්ල හරි හරක හරි ඕක තමයි මේ රට කෑවේ. මොකද එක තැනක රට කාපු එක අරන් ආවේ. අරන් ආවේ. ගෝඨාභය රාජපක්ෂ කියන මිනිහා අරහෙන් ගෙනෙල්ලා මේක මෙතෙන්ට ගෙනෙල්ලා මේක ජනාධිපතිකරණ එකේ නීත්‍යානුකූල වළංගු භාවය දුන්නේ මහින්ද දේශප්‍රිය. ඒ අපරාධයට ඒ සාහසික අපරාධයට මහින්ද දේශප්‍රිය වන්දි ගෙවන්න ඕනි. මේක ඇහුවේ නැත්තම් සන්නත් මේ මහින්ද දේශප්‍රියට කඩේ ගිය ප්‍රෝග්‍රෑම් එකක්. ඒ නිසා ප්‍රශ්නේ කෙරිම අහමු. ගෝඨාභය රාජපක්ෂ මේ රට විනාශ කළාය. එයා ගෙනෙල්ලා නීතිමේ විදිහට මේ කොන්ත්‍රාත්තුව කරේ මහින්ද දේශප්‍රිය. උඹ තමයි මචං මේ වැඩේ කරේ. නැත්තම් මේ රට මේමගුල වෙන්නේ නැහැ. කරුණු දෙකක්. ඔය තර්කය හරියනවා. මහින්ද දේශප්‍රිය තනි මැතිවරණකම සාරිස්සලා හිටියන. පිළිගත් නාම යෝජනා ගැසට්ටුවට 3 දෙනෙක් අස්සම් කරන්න ඕනේ. 3 දෙනාම කඩේ ගියාද? ඒකනේ වැඩේ. 3 දෙනාම අස්සම් කරන්න ඕනේ. මම කියන්නේ අපි දැන් මේ ක්‍රිකට් යන්නේ මේ දවස්වල සන්නා. ක්‍රිකට් මැච් එකක LBW එකක් හරි ගැන ඩිසිෂන් එකක් ඔන් ෆීල්ඩ් අම්පයර්ට දෙන්න ඇකිද? ෆීල්ඩ් එකේ නුන් ඇෆීල් නොකර. කවුරු හරි අහන්න ඕනේ. මෙයා ඩුවල් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අපි GR කියමු ලේසියට. GRගේ ශ්‍රී ලංකන් සිටිසන් චිප් එක ගැන නිර්භීත පුරවතිය දෙන්නේ ගාමිණී වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර කියලා ඇපිල් කෝට් එකේ ඇපිල් කරා. ඒ කෝට් එකට අධිකරණ බලය නැහැ කියලා ඒක පසක තිබ්බා. ඩයිනට වගේ නඩුවක් කියාගන්න බැරි වුණා. ඒකත් හොඳ එකක්. එතනටත් එනවා. ඊට කලින් ගීත නෝනටත් කරානේ. ගීත කුමාරසිංහටත් කරා. එතකොට ඒ නඩුව ශ්‍රී ලංකන් සිටිසන් චිප් එක ගැනනේ. ඒක ගැනපු කරේ. එතකොට තිබුණ ඇමරිකන් සිටිසන් කියන නුසුසුකමනේ. ඒක ඔප්පු කරන්න පුළුවන් කිසි කෙනෙක් එකම එක කෙනෙක් අපට මැයි මාසේ ලියලා එවුවා 2019. එයාම කියනවා පස්සේ කලක ඒක එයාම අපි ලියලා එවුවා මේ අවස්ථාවේ මේක කරන්න බෑ කියලා. හැබැයි එයා ඊට පස්සේ එයාගේ කමෙන්ට්ස් වල ලියනවා මේක වංගුවකින් ඊට තානාපති ඇවිල්ලා හරි ගැස්සලා අපිට කිසි දෙයක් වැඩක් නැහැ. අපිට නොමිනේෂන් පේපර් එකක් රිජෙක්ට් කරන්න පුළුවන් එක්ස්පේෂියා එවිඩන්ස් වලින් විතරයි. බැලූ බැල්මට මුහුණතින් විද්‍යාමාන වන කරුම්. සන්නනම් කැන්ඩිඩේට් සන්න බාර දුන්නේ නැත්තම් සන්න අස්සම් කළා නැත්තම් අප මුදල් ගෙවලා නැත්තම් සන්න දේශපාලන පක්ෂයක ඉන්නම් පක්ෂේ ලේකම් අස්සම් කළා නැත්තම් සන්න ඉන්ඩිපෙන්ඩන්ට් නම් ඔයා മന്ത്രി කෙනෙක් නෙවෙයි නං පාර්ලිමේන්තේకి. ඒක හරියට ඔන්න ඔය කියන කරුණ වලට විතරයි. හයින්ද සරත් තෙන්සිල්ල මචං විශ්‍රාමයේ යද්දී එයාගේ වෘත්තික මට්ටම මොකක්ද? අගවිනු සීජේනේ සීජේ අගවිනුසුරු
මට හිතනවා අගවිනු සුරුවරයා සරත් තෙන්සල උඹට වැඩිය අවංකයි කියලා. සමාවේ සභාවෙට ඉවර නැහැ ප්‍රශ්නේ. සරත් තෙන්සිල්ල මචං ප්‍රසිද්ධ රැසීමක එකපාරක් කියනවා, අර සුනාමිය වෙලාවේ මම මේකව නිදහස් කරේ අපරාධේ. මචං ඒක ලෝකෙ මන් දන්නේ අගවිනු සුරුවරේ කරපු මරු ප්‍රකාශයක් ඒක. හැබැයි ඉතින් මෙහෙමනේ, ඒක ගැන ප්‍රකාශය ඉල්ලලා එයා ඒක කිව්වම අපේ කාටවත් ආපහු නැවත නඩුවක් කියන්න කියේ නැහනේ ඒක අහන්න කියලා. නඩුව ආපහු වලෙන් ගොඩ ගැනීම කියලා ඕන යන්න තිබුණානේ. ඔව් කවුරුවක් ගියේ නැහැ. දැන් කල්මදිද? දැන් බෑ. කල්පැන්න. කල්ලිකුත් නේ. ඒ කියපු ගමන්ම ගන්නද? දැන් මගේකෙ මට එහෙම කියන්න දෙයක් නැහැ. අපි නිවැරදිම කරවපු නිසා. මම සරත් එන්ඩිසිල්ල මහත්මයායි වරද කරාද නැද්ද කියන එක එයානේ කියන්නේ. නෑ ඔව් එයා එයා කිව්ව එකක්. ඔව් ඉතින් මම එහෙම කියන්න හේතුවක් නැහැ. අපි කියන්නේ අරක ඇපිල් කිරීමේ නොමිනේෂන් බාරගන්න නිලධාරීන්ට එක්ස්පේෂයේ විදනු විතරක් කියන එක නඩු තීන්දු දෙකකින් කියලා තියෙනවා. විග්නේශරන් සහ ස්ටීවන් නෙරෙයිව දයානන්ද දිසානායක, ඉන්ද්‍රකුමාර රේයිව දයානන්ද දිසානායක. කැමති අයට ඒක රිෆර් කරලා බලන්න පුළුවන්. අනිත් එක්ක මේක ඔය දන්න කියන කාටවත් එක පෝස්ට් කාඩ් එකක් සන්නා එයා ඇමරිකන් සිටිසන් කියලා ඉලෙක්ෂන් කමිෂන් එකට එවන්න තිබුණානේ. හරි ඔප්පු කරන්න. ඔව් තව තියෙන ඉවර නෑ. ඒක දිග උත්තරයක්. ඊට වඩා තව අපේක්ෂකව 34ක් හිටියා. උන් එකේ කොට වැරුණාද මේක කියලා. 34න් 14ක් විතර ප්‍රොක්සි කැන්ඩිඩේට් නේ. සපෝට් එකට අනිත් අය දැන් ඔය මට පරයයි ඕක විනාශ වෙන්න ඕනේ කියන අය හැමෝම ගෝඨාභය මහත්තයට විරුද්ධව ජීආර්ට විරුද්ධව ඡන්දේ දීපුව එන වැඩි දෙනේ. හරි ඒ එක්කෙනෙක්වත් ඒගොල්ලන්ගේ කැන්ඩිඩේට් ලෝක ඇව්වේ නැත්තේ පාවා දීපු හින්දද කියලා අහන්න ඇනේ කියලා. අහන්නේ ලේසියට මොකද දන්නවද? මයින්ද සප්‍රීන් පබ්ලික් ඕන එකක එනවනේ. ගෙදර තියෙන මුවහමට තඩි බාන්න වගේ මට බන්නේ එක තමයි ලිදී. ඕකට විරුද්ධව නඩුවක් දැම්මා. මට දාලා නඩුවස් කරගත්තා. මං ඕන කෙනෙකුට අහන්නේ ඔබ ඒ ගැන දන්නවනම් එයා ඩුවල්ස අපි ගත්තා මොකද්ද අධිකරණේ මේ ඇපිඩවිට නොමිනේෂන් පේපර් එකේ තියෙන මං කිසි නුසුමකට බාරක යටත් නැහැ කියලා එයා ප්‍රකාශයක් දෙන්න. ඊට අමතරව අපි ගත්ත ඇපිඩවිට් එක මං කිසිම නුසුසුකමකට යටත් නැහැ. ඒක පබ්ලිෂ් කරා දිවුරුම් ප්‍රකාශයක්. ඒ දිවුරුම් ප්‍රකාශයේ බොරුයි කියලා උසාවි යන්න තිබුණා. හරි එයා දිනුවට පස්සේ යන්න බෑ කිය මුක්තිය කියලා. එයා අතෑරලා ගියාට පස්සේ මුක්තිය නැති වෙනවනේ. අන්න බොරු දිවුරුම් ප්‍රකාශයක් දීලා තිනවා. ඔයා ඩුවල් සිටිසන් කම නැති උනේ ඔයාගේ පත් වුණාට පස්සේ. දාලා උසාවියට යන්න තිබුණානේ. ඒ කවුරුත් යන්නේ නැහැ. ගෙජ්ජිය වඳින්න කවුරුත් බයයි. ගෙජ්ජිය වැඳ මහින්ද ගොනාගේ කරේද? මැකෝගේ කරේද? මැකෝ බඳිනකම් බලන් හිටියා වගේ මැකෝට බඳින්න බෑ. මොකද දන්නවද? අපි විනිශ්චකාරයෝ වගේ තීන්දුවක් ගන්න කෙනෙක්. මොකද අපිට බෑ හම්බාගේ ඉල්ල. දැන් ජජ්ද නඩුකාරවන්ට පුළුවන්ද? හොඳ සන්න ඉන්න. නඩුකාරය කියලා මිනිමරුව කරාම ඉතින් මිනිස්සුන්ගේ සාක්ෂි හන්නේ නැහැ නේ. හරි. එතෙන්ට එන්න ඕනේ. හරි. ඔයාගේ ඩයනනෝනාගේ ගීත කුමාරසිංහ එක. ඒ නිර්භීත පුරවැසියෝ ගාල්ලේ හතර දෙනෙක් අනිත් පුරවැසියා සලේරත් ඒගොල්ලෝ සාවිල්. ඒක ඔප්පු කරා. ඒකෙදිත් අපිට කියුවේ නෑ කවුරුත් එයා නොමිනේෂන් දෙනකොටවත් අඩුම ගෑ. මේ ඩයනනෝනාගේ කණන් අන්තිමට ලියුමක් කියව ඔක්තෝබර් මාසේ. එතකොට අපි හොයලා බැලුවා. පාස්පෝර්ට් එකේනුයි අයිඩෙන්ටිටි කාඩ් එකේනුයි දෙකෙන්ම ඒගොල්ලෝ ඉෂුව කරපු ඩොකියුමන්ට් දෙකක් තියෙනවා. අපිට ඉතනින් එහාට කරන්න දෙයක් නෑ. මොකද හැබැයි එතකොට අපිට අයින් කරන්නත් බෑ. ලංකාවේ කවුරු හරි අයිඩෙන්ටිටි කාඩ් එකක් සබ්මිට් කරනවා නම් එයාට තින්නේ ලංකාවට ආවෙනික වාසගමක් නම් සන්නස්ගල හරි නැත්නම් වඩුගේ හරි වගේ එකක් නම් අපි එයාගෙන් තවත් මොනවද පුරවැසිභාවය කියලා. මොකද අයිඩෙන්ටිටි කාඩ් නැෂනලිටි බලන්නේ පුරවැසිභාවය බලන්නේ ඩොකියුමන්ට් දෙකයි තියෙන්නේ. අයිඩෙන්ටිටි කාඩ් එකයි උපැන සහතිකයි. උපැන සහතික නැතුව අයිඩෙන්ටිටි කාඩ් එක දෙන්නේ නැහැ. අයිඩෙන්ටිටි කාඩ් එක සබ්මිට් කරාම පැමිණිල්ල නැත්තම් හොයන්න යන බෑ. ඇත්තටම අධිකරණයේ ඇපිල් කෝට් එකක් ඩිවයිඩ් ඩිවිෂන් නේ 2:1 දෙකක් දුන්නේ ඩයනනෝනගේට පක්ෂවනේ. සුප්‍රීම් කෝට් එකට ගිහිල්ලා ඉතින් මේ දුප්පත්
ඉලෙක්ෂන් කමිටුවේ එකගේ තනිවිනියා තුන්දෙනෙක්ින් දී තනිවිනියා අල්ලලා ඉල්ලන්නාද මම කිසිසේත්ම මං කරපු එක කනගාටු වෙන්නේ නැහැ කනගාටු වෙන වෙන සමාන කරුණු තියෙනවා සමාවෙන් ඔව් අර කිවරයිද ඒක ඉවරයි තව තියෙනවද නැහැ මහන්සිද නැහැ වතුර කබනවද වතුරක පස්සේ මු කනගාටු වෙන කරුණු මොකක්ද මට දෙකක් කතා කරන්න ඕනේ මට ටිකක් කතා කරන්න ඕන මේ එකම එකක් විතර කනගාටු වෙන කරුණු අපට ඇත්තටම මීට වඩා පරිපාලන සේවයේ කාන්තාව මං හතර දෙනෙක් ගත්ත ඇසිස්ටන්ට් කමිෂනර්ලා හිටියද මං යනකම් කවුරුත් කාන්තාව අරගෙන තිබුණේ නැහැ සහකාර කොමසාරි මං පොර හේටිද කියනෝ නෙමෙයි අපට ගන්න තිබුණා තව අරගෙන මේක පුරුෂ මූලික දෙපාර්තමේන්තුවක් කොමිෂන් සභාවක් කියන එක සාමාන්‍ය අනිත් දෙපාර්තමේන්තුවට ගන්න තිබුණා අන්න ඒක ගැන මං කනගාටු වෙන එක හරි දැන් චුට්ටක් මට අහුම්කම් දෙනවනේ දිගටම ඉවසීම තියෙනවනේ ඔව් රයිට් ඉවසීම නැති වෙන්නේ මම ටිකක් දීර්ඝ විස්තරයක් කියනවා මචං ආතල් එකට චූටි කාලේ ඔව් මොකද මේ යන වැඩසටහන් වලදී දෙන්නම කතා කරන්න ඕනේ ඉන්ටර්වයුව නෙවෙයිනේ නැත්තම් බෑනේ මොකද මේ විනිසුරුවරයෙකුට නීතිඥයයි දෙපැත්තේ විත්තියේ සහ පැමිණ නීතිඥයෝ දෙන්න කියන කරුණු අහලා විනිශ්චය දෙනවා මිසක් අපරාධකාරයා හොයක හොයාගෙන ගිහිල්ලා හොරේ විශ්මුණු දාගෙන ගිහිල්ලා බඳලා සාක්ෂි හොයන්නේ නෑ විනිශ්චයකාරවරේ පොයින්ට් එක හරි ඒක හිතරයි මම මේ කියන්නේ චූටි කාලේ මචං අපේ ගෙදර ළඟ මම මේක දැන් කියනකම් ඇත්තටම ගොඩක් අය දන්නේ නැහැ දැන් අර වාකිවේ නිර්භීතයි කියලා දැන් එහෙම බයක් හිතෙන්නේත් නෑ මට මේක කියන්න නැත්තම් මේ කියන එක ටිකක් ඩේන්ජර් මගේ ඩේන්ජර් කතාව මේ කියන්නේ මොකද්ද මට අවුරුදු 7-8 කාලේ මචං අපේ ගෙදර ඉන්නකොට එහා පැත්තේ කන්දක් ළඟ ගෙදරක රණ්ඩුවක් ඇහෙනවා අපේ ගම්වල රණ්ඩු ඇහෙන්නේ ටිකක් දරුණුවට දෙමළ අය කෑ ගහද්දී ටිකක් අර රහසිගතව කාමරය ඇතුලේ කුටු කුටු ගාන රණ්ඩු නෙවෙයි මචං එළියට බැහැලා කුණු හරප කියාගෙන පොළු අරගෙන ගෙදර අය ඇතුලේ වුණත් ගහගද්දී ඈත ගෙදර රණ්ඩුව මෙහෙට ඇහෙනවා දැන් අර ඈත ගෙදර රණ්ඩුවක් ඇහුණා එක පාරම මේ රණ්ඩුව නැවතුණා මචං හරය 7-8 විතර රණ්ඩුව නවතින්නේ නිශ්ශබ්ද වුණා අපිට මදි දැන් මෙහෙම අහන් ඉන්නවා දැන් ගෙදර අපි එළියට බහැලා මිදුල්ට ඇවිල්ලා නැවතුර එච්චරයි ඊට පස්සේ කාලෙක සතියකින් දෙකකින් තුනකින් මාසිකින් යද්දි මචන් එකන් අපේ දර වැඩි හිටියෝ කුටු කුටු ගානවා අපි දුමු මම බොරුනමක් කියන්නම් ඈ අර නම කියන්නේ නැතුව නිකන් හොයන් ගියොත් එහෙම කවුරු හරි අපි දුමු බොරුනමක් කෝත් එහෙම සිරිපාල මාමා මරලා කියනවනේ පොල්ලකින් ගහලා පොලිසියෙන් ආවෙත් නැ මේක හෙව්වෙත් නැ දැන් එහෙම මෙහෙන් ගමේ කතා වෙනවා කුටු කුටු ගාද්දි කක්කුසි වලට දාලා බම් මේ 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 ටර්පට් ලයින් ගහක් හිටවල කියනවනේ කිව්වහම මගේ මනසට පේනවා මං වැඩෙනකොට මං 7 පන්ති 8 පන්ති 9 පන්ති 10 පන්ති යද්දි ඇත්තටම අර ගෙදර කන්ද උඩ මචන් ටර්පන් ලයින් ගහක් හැදෙනවා මේ ගහ මට ෆිල්ම් එකක වාගේ සංකේතවත් කරනවා මචන් මේ ගහ තියෙන්නේ මම බොරුමක් කොමකද්ද කිව්වා සිරිපාල මාමා සිරිපාල මාමාගේ ඇට සැකිල්ල පොහොණි කරගෙන තමයි මේ කක්කුස්සි වලින් ගහ හැදෙන්නේ. මොකද එහි තියෙන වල වැසිකිලි මචං. දැන් මම පොකස් ගාලා බෙට්ට වැටෙන මහද්දී ඇහින්නේ ඒව එකක්. එහෙම ගිහිලම විශ්වවිද්‍යාලට ඇවිල්ලා. දේශපාලනය කරලා. වෘත්තියට ඇවිල්ලා. ඉන්නකොට මට ආරංචියක් එනවා. තර්ස්ටන් එකේ හිටපු. ඒතර මල්ලිලා කියලා නේ කිය. මල්ලි කෙනෙක් දැන් හපතලේ පොලිසියේ OIC වෙලා ඉන්නවා කියලා. මං එයාට කෝල් කරනවා. ඒතරම අවුරුදු 45ක් පැනලා කෝල් කරනවා. කොහමද? අනේ අයියා මං අයියලායි ගමේනේ. මං කෝවා ගමේ නෙවෙයි. මරු වැඩක් තියනවා කරපුද? මිනිහක් තියනවා ගමුද? කියලා මම මේ කතාව කිව්වා. දැන් මේ සෑහෙන කාලයක් ගියාට පස්සේ මිනිහක් තියනවා ගමුද හැව්වා. අවුරුදු 35කට වැඩි වරණයි. සිද්ධිය වරණයි. කිව්වහම මට ඒ OIC කිව්වා. එහෙම අපිට ගිහිල්ලා මේ ටර්පට් නයින් ගස් ගලවන්න බෑ ගම්වල තියෙන ඒවා තැන් තැන්වල තියෙන ඒවා අර තේ ගහ තේ ගහක් ගහන්නේ මිනිහ ඇති හරන්න කිව්වොත් එහෙම හරන එහෙම බෑ මේකට පෙස්සමක් ගහන්න ඕනේ කිව්වා ලිඛිත වේවන්න ඕනේ කිව්වා මං කව මං ඔත්තුවක් දීලා මට පෙස්සමක් මං ගහන්න ඕනද කාටරිලා පෙස්සම ගහගෙන ඕක මේ 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 කරපන් කියලා ඊට පස්සේ මට අපේ ගමෙන් කෝල් එකක් එනවා මේ මාමේ හරි අයියේ හරි අක්කේ හරි මොකක් හරි ඥාතිකමක් කියලා මචං අර ටර්පන්ටයින් ගහගලෙව්වම යට මචං මොකද මං කොනම සිරිපාලගේ මිනිහට කටුක තිබුණානේ කොල්ල අරන් ගියා කිව්වා
ඒ පුතා ඊට පස්සේ සිරගත වුණා. ඊට සිරෙන් ඉරේට ඇවිල්ලා දැමුත් මට ගමේ ගියාම මූන්ට මූණ හම්බ වෙනවා. මං ටිකක් බයෙන් ඉන්නවා මචං, පොල්ලකින්වත් මට ගහයිද කියලා. ඔන්න සිද්ධිය මං කිව්වා. ඌ තාම ඉඩියොත් වැඩ දැන් අද මේක නොහැව්වොත් හොඳයි. මේක ඇහුවොත් හොඳයි. මොකද මම ඇහුවේ නැත්තම් හොඳයි. නෑ නෑ, ඒ පුතාට මං කියනවා, පුතේ මට වැඩ වෙනවලු. අයියා මචං, මම මේක කිව්වේ උඹේ කතාව කියලා මැකෝගෙන් ප්‍රශ්නයක් අහන්න. මං OIC ට කෝල් එක දුන්නා වගේ මේ අපරාධය සම්බන්ධව දේශපාලනය කරපු මැකෝට, වමේ හිටපු මැකෝට, දකුණේ මැකෝට හිතුන් නැද්ද ගෝටයි ඉන වෙලාවේ කාට හරි කියන්න මේ ගහපම් පෙස්සමක් මු අයින් කරතැයි කියලා හිතුන් නැද්ද? ඒ ගැහුවට ඒක හාරන්න පුළුවන් පොලිසියට. අපිට බෑ. ඒක ගහන්න ඕනේ පෙස්සම පොලිසියට නෙවෙයි, මේ ඉලෙක්ෂන් කමේ උසාවියේ නඩුවක්ම දාන්න ඕනේ කියලා. කවුද දාන්න ඕන? පුරවැසිය. පුරවැසිය. ඔබට තිබ්බේ හිතුන් නැද්ද කාට දාන්න නිකන් හරි කියන්න සුනන්ද? මට මෙහෙමනේ. නෑ නෑ මං අහන්නේ මෙමය. නෑ මෙයා මට සැකයක් තියෙන්න ඕනේ. ආ. මේ දිත්ත පුරවැසියෙක්ද නැද්ද කියලා මං ඒකටත් හේතුව කියන්න. සැකයක් ආවේ නැද්ද? සැකයක් ඔයාට හිතෙනවද මෙන්න මේ පැත්තෙන් දනසන්න. මේ නුසුසුකමක් තිබිලා මේ වෙලාවේ ෂුවර් එකට දිනන්න පුළුවන්කම තියෙන වෙලාවේ 2019 වෙනකොට පොට්ටුවට සන්නයි මායි දැම්මත් දිනන වෙලාවේ හරිද? ඒ වෙලාවේ තිබිච්ච තත්ත්ව උඩේ රටේ ගොල්ලා හදාගනිපු දේශපාලන ව්‍යාපාරයකට නුසුසු කැන්ඩිඩේට් කෙනෙක් දාලා වැඩේ දෙල් කරගනීද? ඔයා ඒ පැත්තෙන් අහනකෝ. මොකද මෙයා විතරද හිටියේ කැන්ඩිඩේට්? දැන් හැමෝම කියන තව තර්කයක් තියෙනවා. ඒක තමයි මේගොල්ලෝ චමල් දාලා හිටියේ. ඔබ්ජෙක්ෂන් එකක් ආවොත් චමල්ගේ එක දෙන්න. මේ ඕ ඒ කියන අපේ උගතුන්ට තේරෙන්නේ නැහැ. නොමිනේෂන් බාරගන්නේ 11 වෙනකම් විතරයි. ඔබ්ජෙක්ෂන් දාන්න පුළුවන් 11 මාර වෙනකම්. පැයි භාගයක්. වැරදිලාවත් ගෝඨාභය ඩොමිනේෂන් එක දුන්නට පස්සේ 11යි කාලට මෙයා දිත්ත පුරවැසියෙක් කියලා නොමේ ඔබ්ජෙක්ෂන් එක දාලා අපි කපන්න පුළුවන් කියමු. චමල් දෙන්නද නොමිනේෂන් එක? ඒගොල්ලෝ හොඳටම දන්නවා. මේක නිසා මට සුළුවරි සැකයක් තිබුණා නම් ඇත්තටම කවුරු හරි මට පෙන්නවා නම් මේ ආකාරයක මට කිව්වා අපේ නිලධාරියෙක් ඇමරිකන් එම්බසි එකට ඔය ප්‍රකටව එයාට ඕන වුණා කියලා නිල මහත්මේ. ඔය රාජන් හුල් ගැන්ද කිය? නෑ මං ඒ කියන්නේ කවුද කියලා. මොකද මගේ මෙහෙම එකක් තියෙනවා, අභ්‍යන්තරයේ කරපු සාකච්ඡා අභ්‍යන්තරේ. හරි, අපේ නිලධාරියෙක් හරි මහත්මයෙක් හරි කියලා කියමු. ඇමරිකන් එම්බසිඩ ගෙන් ඇව්වොත්, එතනින් ලියලා ඇව්වොත් අහනවා කියලා. You have to write. මමල්ට ලියන්න ඕනේ. මොකද බෙස්ටින් දෙන් ඔයාට හොඳටම එක්කෙන කවුරු හරි කිව්වනම් ඕමට කිව්වා ඔයා නෝට් එකක් දාන කමිෂන් එකට. ඒක කමිෂන් ඩිෂන් එක කරන් ලියදයි. මට කමිෂන් ඩිෂන් එකක් නැතුව මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්ට ලියදයි. එල්ලුවත් මැරුවත් තනි එකක්. මේක 3 දෙනෙක් ගන්න ඕන ඩිෂන් එකක් ගන්න නම් කමිෂන් එකට පේපරක් දාන්න. ඕනම කෙනෙක් මට කතා කරලා ගොම මං කියන්නේ ලියලා එවන්න විස්තරේ. අර මේ මට කියන්න බෑ, තමන් හරියටම කියන්න ඕනේ. බණ්ඩාරවල මිනිහට වගේ අර අපතල OIC එක වගේ උඹට මං ඔත්තුව දුන්නා උඹ ලියලා දාපන් කියලා. මට ඒක ලියලා දාන්න බෑ. මොකද දන්නවද හේතුව? මම මධ්‍යස්ථව බලන්න ඕනේ විරිච්චකරු දියා මේ ප්‍රශ්නේ. ඔන්න දැන් ඔක දැන් උත්තරේ හරි. ඔබ කිව්වනම් බණ්ඩාරවල මහේස්ත්‍රාත්ය ඔයා පැමිණිල්ලක් ඔත්තුවක් දාගන්නයි කියලා එයාට කරන්න බෑනේ. හරි. දැන් අන්න ඒක තමයි පැහැදිලි කිරීම තියෙන්නේ. ඇත්තටම අපේ රටේ හුඟ දෙනෙක් සන්න මචං ඒක කියවන්නේ බාගෙට රිජෙක්ට් කරන්න පුළුවන් හේතු කියවන්නේ. මොනවද නුස්සුසුකම් කියලා දන්නේ. නඩු තීන්දුව කියවන්නේ. ලේසිම වැඩේ තමයි අරෝ තමයි. මොකද ඒගොල්ලන්ට පේන්නේ මම 2015 මේක කරා.
ඊට පස්සේ මිනිස්සු මතයක් ඇදුවා මේ ඡන්ද තියන්නේ මෙයා මේ ගෝඨාභයලට සපෝට් සපෝට් සපෝට්. එහෙම සපෝට් නම් මට මේ කාටව සපෝට් කරන්න ඕනේ? මම නොමිනේෂන් එකක් දීලා ඉල්ල ගන්නනේ පාර්ලිමේන්තු. මයින්ද මං ඒ ප්‍රශ්නේ ඇහුවේ ඒ ප්‍රශ්නේ මග ඇහුවේ නැත්තම් මොකද දැනස්සන්න වෙන්නේ? මොකටද සර් මේ ආටයිම් නාස්ති කරේ ඕක ගෙන්නලා? ඒ කියන එක වැලක් වෙන්න ඒක ආපුම එක හොඳයි. හරි. මගේ මොකද උපන්දින සූපේතුන් අස්සෙත් ඕක බැලලා දාන එකේ. තේරවලේ? අයියෝ අර මේ මේ පහුගේ සමහර මිතුරෝ දානවනේ. ඒක මැද්දෙත් දානවා කපටි අයියා. මස්සේ නම්? ඔව් මචං. මට කියපම් මචං. මට කලින් හිතිච්ච එකක් මේ ඩෝංගාල අහන්නේ දැන් ආපහු. දැන් ඔය 60 ගණන් වල ඉඳන් විතර විශ්වවිද්‍යාලේ ඉන්නවනේ වමේ අය අපි දන්නවා SB ගේ ඉඳන් අරියාගේ ඉඳන් මෙයාගේ ඉඳන් නම් කී කිය බචා මේ කො වමටනේ මෙහෙම රෙජිනෝල්ඩ්ගේ නම කිව්ව එයා දැන් පොඩකට කලින් ඔව් රෙජියා පිට එක දේශවල්ලා කරු මිනිහෙක් නේ මචං ලංකාවේ වම JVP එක හරි පෙරළුගාමී එක හරි මචං ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක කොල්වින් හරි බර්නාඩ් සොයිස් හරි මචං NM හරි මේ ශ්‍රී ලංක එකත් එක්ක සන්ධානයකට යන්න එකතු වෙන්න හවුල් ආණ්ඩු ගහන්න ලොකු අවුලක් නැහැ. ජීවිතේ කරත් චන්ද්‍රිකත් එක්ක ආණ්ඩුවක් ගහන්න ලොකු අවුලක් නැහැ. මචං ලංකාවේ රතු වමට UMP විරෝධී මේ මේකේ පොලිටිකල් කෑල්ල ඔයාට තේරෙනවද මට කියලා දෙන්න. ඒක මං හිතන්නේ මේක උපංගේ ආපු එකක් වෙන්න ඕනේ. 47 ඕක නිකන් ඇමරිකන් රුසියන් බේදෙන් ආපු එකක් වගේ මං හිතන්නේ. ඕක ඇමරිකානු අධිරාජ්‍යවාදයයි සෝවියට් දේශයයි අතර ආපු එකක්. ආ JR යැන්කිජි කියවෙන එකේම යැන්කිඩි කියන්නේ මොකද? 47 ගහපු චන්දර ගහපු කාටුන් එකක් තිනවා සමසමාජ රකුසාගෙන් බුද්ධාගම බේරගනිමු. අර මාර පරාජයට එනවා. ඔක්කොම එන්නේ සමසමායකාරු. අර වෙහෙර කඩාගෙන එනවා තිනවා. ඒක හරහා UNP කේතර මහා ભેදයක්. හැබැයි එහෙම නැති වුණාට වාමාංශික දේශපාලනය කරපු අයත් UNP එකේ ඉන්නවනේ. දැන් ඔබේ කිව්ව අපේ මිත්‍රයා අයිස්පී පානදුරේ නගරාධිපති ඉන්න මිත්‍රයා JP එකේ හිටපු ජනාධිපති අපේක්ෂකයනි. නන්දන ගුණතිලක මචං. ආව අපේ නන්දන ඇයි දේස්බිත් අපේ ය කලක් UNP එකේ හිටියනේ කලක්. හැබැයි මං කියන්නේ ඒක නෙවෙයි. මේ එක්කෙත් හැබැයි සම්දානය පොදු වශයෙන් ගත්තහම ඒක සම්දානයක්. ඔක UMP කාර්යය කියලා ගහන මිසක් ඔක ශ්‍රී ලංක කාර්යය කියලා ගහන්නේ. මොකද උන් එක්ක මචන් තියනවා මොකද්ද මෙහෙම සම්බන්ධයක් දිගට අපි එකක්. මං කියන්නේ කොමියුනිස් පක්ෂය දම තියනවා කියලා. ඒක ශ්‍රී ලංකා එකයි ඒගොල්ලයි 56 නිතරම කිවිසුමකට අවිලා තියෙනවා. එතනින් නේද පටන් ගන්න. එතනින්. ඒකම තමයි දියවීමට හේතුව. දිගටම තියෙනවා ඒක. දිගටම දියවි. දැන් නැහනේ ඉතින් අප්පා. සමාජ ශ්‍රී ලංකා කියන සමාජ කොමියුනිස් කියන පක්ෂ දෙක කාඩර් එකක් ගංගොල්ල නඩත්තු කරනවා කියලා. පාක්ෂිකව නඩත්තු කරනවා කියලා. කාඩර් එකනේ 50කටක්වත් හොයාගන්න අමාරුයි මම හිතන්නේ. කොමියුනිස් පක්ෂයේ වෘත්තීය සමිතිය වල ඉන්න අයත් කැදී. අපෙත් ඉතින් පරණ පක්ෂය කියලා තියෙනවා මේ තරුව ලකුණ කොයිස් පක්ෂයේ ලකුණ තරුව මං හිතන්නේ කාටවත් මතකත් නැතුව ඇති කියලා. දැන් ඒ දේපල් ටික නම් මට මතකයි මචං. අර බොරැල්ලේ තියෙන විශාල බිල්ඩින් එක තිබ්බ පුස්තකාලයවත් දැන් නැහැ. ඒකේ බිල්ඩින් එක තියෙනවා. බිල්ඩින් එක තියෙනවා සමාජෝ පිටේ යුනියන් ප්ලේස් එකේ. යුනියන් ප්ලේස් එකේ ටවුන් හෝල් එකේ තියෙන ඔෆිස් එක සමාජයේ. සමාජයේ ඔෆිස් එක. හරි අපි දැන් ওই වට ওই ඔෆිස් කිව්වම එකක් මතක් වුණා. අපි යුනිවර්සිටි එකේ කාලේ වීර සොරි දෙදි වැඩි කොළඹ දන්නේ නැහනේ. මම කොළඹ දන්නේ 154යි 104යි දන්නවා. අම්බලමුණි දේලා බම්බල පිටියෙන් බහැලා මැගසින් එකට යන්න 154 නගිනවා. අයි 104ත් කියන්නේ වත්තල. 104 කියන්නේ වත්තල. ඊගාවට බොරැල්ලට පයින් ඇවිල්ලා 103 දන්නවා පිටකොටට යන. ඔච්චර තමයි යුනිවර්සිටි එකේදී ඉගෙන ගත්ත. ඊට පස්සේ ඔය වීරසේ 138 ඒක පටන් ගත්තම මහරගම ට්‍රේනින් කොලෙජ් එක විද්‍යෝදය ඊළඟට කොළඹ විශ්වවිද්‍යාලය යුනියන් ප්ලේස් එකේ සමාජ ඔෆිස් එක
සංගේ පාටිය ඔෆිස් එක ලංකා ගුරු සංගමය දොසේ මිටිපාර ඔෆිස් එක මරදානේ ඒක කඩවතරම යනවා 134 කඩවත මාර්ගමනේ කැලණි විශ්වවිද්‍යාලයට එතකොට ටෙක්නිකල් කොලෙජ් එක කොඩම 134 ෙන් ඔක්කොම කවර් වෙනවා ඒක විතරයි දන්නේ මයින්ද මං ආසයි අපේ කොළඹ ගැන දැනුම ඒ කාලේ මං ආසයි අපේ යෞවනය ජීවිතය ගැන හිතපෙකත් එක්ක දැන් ජීවිතය ගැන හිතන දේ වෙනස් වෙලා අවුරුදු 60 දී හිතන දේ වෙනස් වෙලා දැන් මහන්සියක් දගෙනවා ඔයා 70 දී තව වෙනස් වෙලා ඇති ජීවත් වෙච්ච කාලයට වැඩි අවුරුදු 70ක් ජීවත් වෙනානේ දැන් කොහොම ගණන් බැලුවත් තව ඉන්න තියෙන කාලය අඩුයි ඕ තව 70ක් ගත්තොත් එහෙම ජොබ 140ක් ඉන්න වෙනවනේ ඕ වැඩි වුණොත් ඕනනම් තව 100ක් විතර ඉඳී නේ 100ක් විතර ඉඳී හරිද ඉබ්බෙක් වගේ හිටියොත්